අයිබෝවන්. දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබගේ අම්මගේ තාත්තගේ නැත්නම් මවගේ පියාගේ නමට ඒ දරුවාගේ නම ගැලපෙනවද කියන එක. එයින් ඔබට දරුවාගේ නමට මොකද අපි දරුවෙකුට නමක් ලබා ගන්නේ අනාගතේ තව අවුරුදු කිහිපයකින් ඒ නම සමාජය තුළ ගැලපිය යුතුයි. ඉතින් ඒක සමාජය තුළ ගැලපීමේදී ඒක තමාගේ මවගේ පියාගේ නමටත් ඒ ආකාරයෙන්ම ගැලපිය යුතුයි. ඒ පළවෙනි කරුණ. දෙවැනි කරුණු කාරණාව තමයි දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ආකර්ෂණීය බව, විශේෂයෙන්ම සමාජය තුළ එම නම කියන විට කොපමණ වාරයක් කිව්වත් එම නම ප්‍රසිද්ධියට පත් වෙන්න ඕන. මොකද සමාජය තුළ එය බොහෝ වැදගත් කරුණු කාරණාවක්. ඒ වගේම තමයි දරුවෙකුට නමක් ලබා ගැනීමේදී එම කාල සීමාව, විශේෂයෙන්ම දරුවට නම ලබා ගැනීමේදී දරුවා අපි උදාහරණයක් විදිහට 2019 වර්ෂයේ උපදින වූ දරුවෙකුට අවුරුදු 20ක් යනකොට ඒ නම ගැලපෙනවද කියන එක වැදගත් වෙනවා. ඊළඟ කරුණු කාරණාව තමයි දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඔබට අවශ්‍ය ආකාරයට නමක් තිබීම එච්චරම සුදුසු වන්නේ. මොකද ඒකට හේතු කාරණාව වෙන්නේ ඒ දරුවට දරුවගේ උපන් නැකතට වෙන්න පුළුවන්, නැත්නම් දරුවගේ උපන් දවසට වෙන්න පුළුවන්, නැත්නම් දරුවගේ උපන් ඒ දිනය බලලා ඒ වෙනුවෙන් අපි අවශ්‍ය නම් සැකසීම කරනව, නැත්නම් ඒ දරුවගේ ලක්ෂණයට අනුව. ඉතින් ඔය කරුණු කාරණා මූලික කරගෙන ඔය මූලික පදනම මත තමයි අපි යම් දරුවෙකුට නමක් ලබා දෙන. ඒ නිසා ඔබ දරුවෙකුට නමක් ලබා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුමයි. මම බොහෝ අයගෙන් දැකලා තියෙනවා සමහර වෙලාවට අකුරු කිහිපයක් දැන් අපි ගාවටත් එවැනි සිදුවීම් වෙනවා. අකුරු කිහිපයක් අරගෙන බොහෝ දුරට තමන්ට ගැළපෙන නමක් තියාගන්න. එතන වැදගත් වෙන්නේ අපි දැකලා තියෙනවා පසුගිය ඔය පහුගිය රාජ්‍ය නායකයෝ ගත්තම, විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරු අගමැතිවරු ගත්තම, ඒත් එක්කම විශ්වවිද්‍යාල මහාචාර්යවරු ගත්තම, ඉංජිනේරවරු ගත්තම, වෛද්‍ය වෘත්තියේ දෙන වෛද්‍යවරු ගත්තම, ඒත් එක්කම තමයි තවත් විශේෂ වූ මහා ව්‍යාපාරිකයන් ගත්තම එවැනි අයට නම් තැබීමේදී එවැනි ඉහළ මට්ටමක ඉන්න ව්‍යාපාරිකයෝ ගත්තට පස්සේ ඔවුන් නම් තැබීමේදී බොහෝම වැදගත් විදියට ඒ ආකාරයට ඒ ගැළපෙන පරිදි නම් තබලා තියෙනවා. මොකද ඔවුන්ගේ දෙමව්පියන් ඒ ආකාරයට තබමු නිසා තමයි ඔවුන් ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඔබත් ඔබගේ දරුවාට නම් තැබීමේදී ඒ කරුණු කාරණා ගැන සැලකිලිමත් වන්න. මොකද නිතරම අපි දරුවෙකුට නමක් තැබීමේදී බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ දියුණුව. මොකද ඒ නම කියන වාරයක් පාසා ඒ දරුවට ශාන්තියක් නැත්නම් යහපතක් උදාවීම වැදගත් වෙනවා. ඉතින් ඒයින් ඒ කියන වාරයක් පාසා ඒ දරුවට සෙත් ශාන්තියක් වෙන්න ඕන. මොකද ඒ මත යම් නරක නමක් තිබුවොත් ඔබගේ හිතුමතයට ඒක අවාසිදායක වෙන්න පුළුවන්. ඔබට මෙම නම් ලබා ගැනීමේදී මා විසින් දෙන නම් ලබා ගැනීමේදී ඔබට හැකියාවක් තිබෙනවා. සිංහල babiesnames.com වෙත පිවිසෙම නාමයන් ලබා ගන්න. විශේෂයෙන්ම නැත්නම් පුළුවන් ඔබට සිංහල babygirlnames.com වෙත පිවිස එම තත්ත්වයන් එම නාමයන් ලබා ගන්න. නැත්නම් සිංහල babyboynames වෙත boynames.com වෙත පිවිස එම නාමයන් ලබා ගන්න. ඔබට අවශ්‍යතාවයක් තිබෙනවා නම් එම මේ පහළ දුරකථන අංකය තිබෙනවා. එම දුරකථන අංකය මගින් මේ පිළිබඳව වැඩි විස්තරයක් ඔබට අසා දැනගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබ දරුවෙකුට නමක් ලබා දීමේදී බොහොම වැදගත් වෙන ආකාරයකින් නැත්නම් ඔබ පුජ්‍යලිකව නමක් ලබා දෙනවා නම් නැත්නම් පොත් සාභූකින් වෙන්න පුළුවන් ඔබ පොතක් ලබාගෙන නිවැරදි ආකාරයට කියවලා ඒ ආකාරයට දරුවාට නමක් තබන්න. ඔබ සැමට තවත් මෙවැනිම විශේෂ වූ කරුණු කාරණාවකින් හමුවනතුරු තෙරුවන් සරණයි.